ඉන්දියාවේ. ඉතින් ඒ මෝදි තුමා මේ පාර දිනාපු පළවෙනි පැයේ ලංකාවට නියෝජිතයෙක් එවලා ලංකාවේ ඉතුරු වෙලා තිබිච්ච එකම වරාය කෑල්ලත් ගත්තා. යැංකි නැටුම් අස්සේ හෝ ඒ පිටි පස්සේ නිකන් හනුමන්තා නැටුමකුත් එනවා. ඔය අතරවාරයේ තමයි චීනෝ ඇවිදිල්ල ලංකාවේ තිබෙන වටේටම තියෙන දේවල් මිලදී ගන්නේ. හම්බන්තොටයි කොළමයි අරවයි මේවයි රටමැද්දේ අධිවේගී සියල්ලම ගණ්ඩ හදන්නේ. ඒකයි මං කිව්වේ මෙතන පොඩි මකර නැටුමකුත් මේ පෙරහැරේ පිටිපස්සෙන් එන්න නියමිතව තියෙනවා. ඒක හින්දා මේක දිග නැටුම් ගොඩක් එන වෙන පෙරහැරක්. ඒ පිළිබඳව ටිකක් ගැඹුරු දැනුමකින් සහ අවධානයකින් හිටියොත් විතරයි මේ රට බේරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මොනවද ඒ? සුද්ධෝ කවදාක්වත් වැව් වික්කේ නැහැ. සුද්ධෝ කවදාක්වත් වරායවල් වික්කේ නැහැ. සුද්ධෝ කවදාක්වත් මේ රටේ බිම වික්කේ නැහැ. ඒ ටික සුද්ධංගෙන් පස්සේ ආපුම් ඔක්කොම කළා. දැක්කද මේ අපේ මාතෘ භූමියට සුද්ධ යනකොට තිබ්බේ හපේ. ඒ හපේටත් වඩා 1.0ක් වැඩි කරන්න මේ රටට සුද්ධංගෙන් පස්සේ ආපෙ උන්ට හැකි වෙලා නැහැ. මගේ විශ්වාසය ඇක්සිස්.